සුබ දවසක් සියලු දෙනාට. ඉතින් ඔන්න මං අද වෙනස්ම විදිහකට ව්‍යාප්ත මොස්තරයක් අඳින්න තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකෙදි අපිට අඩි රූලයි කවකටුවයි කෝණමානයි පාවිච්චි කරලා තමයි අපි මේක අඳින්න යන්නේ. ඉතින් එතකොට ඔයාලට මේ කොලේම ඒකකයක් නැතුව වුණත් මේ විදිහට අඳ ගන්න පුළුවන්. නමුත් මම ඒ විදිහ කියලා දෙන්න යන්නේ ඒකකයක් එක්ක. මොකද ඒකකයක් එක්ක අඳින්න පටන් ගත්තොත් අපිට ගොඩක් ලේසි. නමුත් ඔයාලට කවකටයි කෝණමානයි අඩි රූලයි පාවිච්චි කරලා නිවැරදිවම ඇඳ ගන්න පුළුවන් නම් මේක කොලේම ඇඳගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලා බලන්න ඒකකයක් අරගෙන අඳින එකේ කොලේ නිකම්ම අඳින එකේ තියෙන වෙනස මොකද්ද කියලා. ඉතින් මම මුලින්ම කරන්න හදන්නේ මේ විදිහට කොලේ සමානව බෙදා ගන්න එක. ඉතින් ඒකෙදි මම අඩි රූලෙන් මැනලා බලනවා කොච්චර ප්‍රමාණයක් මේ උස අතර තියෙනවද කියලා. ඒ තියෙන ප්‍රමාණය දෙකට බෙදලා තමයි මම මේ විදිහට ලකුණු කරගත්තේ. ඒ විදිහට තැන් දෙකකින් ලකුණු කරගත්තට පස්සේ මේ විදිහට ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම අනිත් පැත්තට කොච්චරක් තියෙනවද කියලා බලලා ඊට පස්සේ තමයි මේ විදිහට හරි මැද සලකුණු කරගන්නේ. ඉතින් ඔයාලා අහලා තිබුණානේ කොලේ නවන්න නැතුව කොහොමද අඳින්නේ කියලා. ඉතින් ගොඩක් ලේසි, මේ විදිහට තමයි කොලේ නවන්න නැතුව අඳින්න ඕනේ. කියන්නේ කොලේ තියෙන එක පැත්තක තියෙන දිග කොච්චරද කියලා බලලා ඒක සමාන ගාන මැද ලකුණු කරලා ඊට පස්සේ මේ විදිහට ඉරකින් යා කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම මේක කොලේ සකස් කරගෙන ඉවරයි කොටස් හතරකට බෙදාගෙන. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය ව්‍යාප්ත මෝස්තරයක් අපි අඳිනකොට සමාන කොටුවකනේ අඳින්නේ. ඉතින් ඒ නිසා මම මේකේ මෙන්න මේ විදිහට සමාන කොටසක් එන විදිහට රූලෙන් උඩටත් සමාන කොටසක් රූලෙන් පහළටත් සමාන කොටසක් ලකුණු කරගන්නවා. ඉතින් මගේ අද කොලේ ටිකක් පොඩි නිසා මම 3.5ක් තමයි මේ රූලෙන් උඩටයි රූලෙන් පහළටයි අරගත්තේ. ඉතින් මම මේ විදිහට එකවරම ලකුණු කරලා මේ විදිහට අඩි රූල තියලා රේඛාව දෙකම ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් මට තියෙන්නේ අනිත් පැත්තට ලකුණු කරගන්න. ඉතින් ඒ නිසා මම මේ මැද රූලෙන් තියලා 3.5 මැද රූලෙන් තියලා 0.7 තමයි ලකුණු කරගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් ඔයාලගේ කොලේ ප්‍රමාණයට ගැළපෙන විදිහට ප්‍රමාණ ටික ලකුණු කරගන්න. ඉතින් මගේ කොලේට ගැළපෙන විදිහට තමයි මම අද ප්‍රමාණ ටික ලකුණු කරගන්නේ. ඉතින් මම මේ විදිහට ඇඳගත්තර පස්සේ සමාන කොටුව ඇඳගන්න මෙන්න මේ වගේ ඒ සලකුණු දෙකත් යා කරලා හදාගන්නවා. ඉතින් ඔන්න එතකොට මට සමාන කොටුවක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට පේනවා මේ කොටස් හතරක් තියෙනවා. ඉතින් මම කලින් කියලා දුන්න ව්‍යාප්ත මෝස්තරවල අඳිනකොට කොටස් අපි ආපහු නැවත බෙදලා එහෙම වෙන් කරලා අරගත්තනේ. නමුත් කොටු හතරටම එන්න, ඒ කියන්නේ සමාන කොටුව මැදට එක මෝස්තරයක් එන්නේ නැති වෙන්න තවත් නිවැරදිව ව්‍යාප්ත වෙන විදිහක් තියෙනවා. ඒ විදිහ අඳින්න තමයි අපි හදන්නේ. ඉතින් මේ විදිහට අමතර කඩදාසියකින් ඒකකයක් සකස් කරගන්නවා මෙන්න මේ වගේ එක කොටුවකට ගැලපෙන විදිහට. ඒ කියන්නේ මේ එක කොටුවකට ඇඳලා තමයි අපි කොටු හතරට අඳින්නේ. නමුත් මේක මේ සමාන කොටුවට කැපිලා යන මෝස්තර නැතුව එහෙම අඳින්නත් පුළුවන්. ඒ වුණාට ඒක එච්චර සාර්ථක නැහැ. එතකොට ටිකක් පුංචි ළමයි අඳිනවා වගේ නිසා මේ විදිහට ඔයාලට ඇඳලා බලන්න පුළුවන්. ඉතින් මේ කොලේ මම දැන් කරන්න හදන්නේ මේ මෙන්න මෙහෙම තියෙන කොලේ මේකේ කොටස් ටිකකට වින් කරගන්නවා. ඉතින් මම අඳින මෝස්තර වලට අමාරු වෙන්න පුළුවන්, සමහර විට ගොඩක් ලේසි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මම මේ අද කියලා දෙන මෝස්තරය අඳින විදිය බලාගෙන ඔයාලට උචිත විදිහට, ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට, ඔයාලට පුළුවන් විදිහට මෝස්තර කොටස් ඇඳගන්න. ඉතින් බලමු අපි කොහොමද මේක අඳින්නේ කියලා. ඉතින් මම මේකට දැන් කවකටුව පාවිච්චි කරනවා. කවකටුව මෙන්න මේ වගේ කෙළවරකින් තියලා අන්තිමම තැනින් තියන්න ඕනේ. එතකොට තමයි සමානවම ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තියලා මම මෙන්න මෙතෙන්ට තියෙන දුර කවකටුවට අරගන්නවා. මෙන්න මේ විදිහට කවකටුවට ඒ දුර අරගෙන මෙන්න මේ වගේ ඡාප කොටසක් ඇඳගන්නවා. කියන්නේ රවුමක හැඩයක් එන විදිහට මෙන්න මේ වගේ කොටසක් ඇඳගන්නවා. ඉතින් මේක පිටපත් කරනකොට තමයි මේ වගේ රවුන් හැඩේ සමානව ඇඳෙන්නේ. කියන්නේ ඔයාලා අඳින මෝස්තරේ ව්‍යාප්ත කරොත් තමයි මේ විදිහට සමාන රවුන් රවුන් ඇවිල්ලා හැදෙන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක අවසානයේදී බලන්න පුළුවන් කොහොමද මේ මෝස්තරේ ව්‍යාප්ත වෙන්නේ කියලා. ඉතින් අපි මේ මෝස්තරේ ඇඳලා අපි අඟල් 9 කොටුවකටනේ සාමාන්‍යයෙන් මෝස්තරයක් අඳින්නේ. ඒ වුණාට අපිට දැන් වෙනස් කරලා ඒක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සමාන කොටුවක අඳින්න තමයි තියෙන්නේ. විභාගයකටනේ එහෙම අපිට ප්‍රමාණයක් දෙන්නේ. ඉතින් අපි දැන් අඳින්නේ හැමතිස්සෙම අඳින්නේ විභාගයකට නෙමෙයි, නිසා
ඔයාලත් නිදහසේ එකම ඔස්තරයක් ඇඳලා බලන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට මම කොටස් වෙන් කරගන්නේ මගේ මෝස්තරයට අවශ්‍ය කොටස් ටික ඇඳගන්න. ඉතින් මේ වගේ ඇඳගත්තට පස්සේ මට පුළුවන් මේ එක කොටස් වලට ලස්සන මෝස්තර කොටස් ඇඳගන්න. ඉතින් මේ හැම කොටසක්ම අඳිනකොට ව්‍යාප්තියක් තියෙන විදිහට තමයි අපි අඳින්න ඕනේ. මොකද දැන් ව්‍යාප්ත මෝස්තරයක්නේ අපි අඳින්නේ. ඉතින් මේව ඇඳට කැප් දැන් මේ මෝස්තර ඇඳිනකොට කැපිලා යන කැලිනේ තියෙන්නේ ගොඩක්. ඉතින් ඒවස් එකට එකක් සමාන වෙන විදිහට තමයි ඇඳගන්න ඕනේ. ඉතින් ඒකට මම මේකේ කොටස් වෙන් කරගන්න මෙන්න මේ විදිහට කෝණමානි පාවිච්චි කරනවා. ඉතින් මේ කෝණමානි පාවිච්චි කරනකොට ඔයාලා දන්නවා කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. එහෙම දන්නේ නැති අයට තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මේකෙදි අර මුල්ලකට එන කොටස තියෙනවනේ, කියන්නේ අපි දැන් කවකටුව තියපු තැනට මෙන්න මේ විදිහට අංශක 90යි අංශක 0යි තියෙන තැන තියාගන්නවා ගන්නට ත්‍රිකෝණයක් විදිහට එන විදිහට. ඊට පස්සේ තමයි මේ විදිහට අංශක 5 5 හරි 10 10 හරි ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මෙතනට ඒ අපි කවකටුව තියපු තැනටම මේ ඉරි ටික යා කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනින් ඒ ඉරි ටික යා කරගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මම කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට යා කරගත්තට පස්සේ අපිට ගොඩක් ලේසි සමානව කොටස් ටික ඇඳගන්න මෝස්තර කොටස් ටික. ඉතින් මේ විදිහට ඇඳගත්තා මම. ඉතින් මේකේ දැන් කොටස් වෙන් කරලා තියෙන්නේ අංශක 10න් 10ට. එතකොට මෙතන මේ කොටසක් වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ සමානව දෙකෙන් බෙදෙන ප්‍රමාණයක් නැහැ. ඒ නිසා මම දැන් කරන්නේ මේකේ සමානව බෙදෙන ගාණක් හොයාගෙන ඊට පස්සේ මෙතන පෙති ටිකක් ඇඳගන්න තමයි යන්නේ, මල් පෙති ටිකක්. ඉතින් මේක 3න් 3ට තමයි බෙදෙන්නේ. ඉතින් ඒ නිසා මම 3න් 3ට අරගෙන මල් පෙති ටිකක් ඇඳගන්නවා. ඉතින් මේ මල් පෙති අඳිනකොට මෙන්න මේ වගේ අඳින්න ගියොත් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා අපි කවකට පාවිච්චි කරලා මේකට සමාන දුරකින් රේඛාවක් ඇඳගන්න ඕනේ. එතකොට තමයි අපිට ඉක්මනින් මේකට සමාන මල් පෙත්ත ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක ඇඳගන්නේ කියලා. ඉතින් මේ මල් පෙත්තට විතරක්ම නෙමෙයි අපි අඳිනේ ඉතිරි මෝස්තර කොටස් වලට. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම පෙත්තක් අඳිනවා කියලා. ඒ පෙත්ත මෙතනින් වෙන් වෙන තැන ලස්සනට අපි රවුමකින් වෙන් කරගන්න ඕනේ. ඒ වගේ මම මෙන්න මේ වගේ කොටස් ටිකක් වෙන් කරගන්නවා තව මෝස්තරේ අඳින්න පහසු වෙන විදිහට. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ කොටස් ටික ඇඳෙන්නේ. ඉතින් මම මේ විදිහට හිතලා මේ වගේ ඇඳ ගන්නවා. ඉතින් මම මේ කොටස් ටිකත් වෙන් කරගත්තට පස්සේ මම දැන් මගේ මෝස්තර කොටස් ටික ඇඳ ගන්න තමයි හදන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ ඉතාම ලේසියෙන් මෝස්තර කොටස් ටික ඇඳ ගන්නවා. බලන්න එතකොට අපිට මේ මල් පෙත් ඇඳලා ඉවර කරන්න ඕන තැන හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් අමාරු නම් මේ මෝස්තරේ මෙන්න මේ පෙති ටික තව ටිකක් ලොකුවට ඇඳ ගන්න. ඉතින් මම මේ මැදටත් මෙන්න මේ වගේ කොටසක් එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම අර කලින් ඇඳපු රවුමටමයි මේ කොටස් ටිකත් ඇඳගත්තේ. එතකොට තමයි පිළිවෙලකට අපිට අඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අඳින ඕනෑම මෝස්තරයක් පිළිවෙලකට ඇඳුත් තමයි ගොඩක් ලස්සන වෙන්නේ. ඉතින් අපි බලමු ඉතිරි මල් පෙති ටිකත් කොහොමද ඇඳගන්නේ කියලා. ඉතින් මම මේක මැද ඉඳන් තමයි පටන් ගන්නෙ. මම එක කොටුවක එක වෙන් කරලා තියෙන කොටස් ටික තියෙනවනේ, ඒ එක කොටසකට එක ගානේ තමයි අඳින්නේ. මොකද මේක සමාන ගානක් නැහැනේ. ඒ කියන්නේ සමානව දෙකට බෙදෙන ගානක් නැහැනේ. එහෙම නැති වුණොත් අපිට ඇඳගන්න අපහසු වෙනවා. ඒ නිසා මම මේ වගේ එක කොටසකට එක ගානේ මල් පෙති ටිකක් ආයෙමත් ඇඳගන්නවා. ඉතින් මම අර ඡාප කොටසක් නැවත ඇඳගත්ත නිසා මට ගොඩක් ලේසි මේක මල් පෙති ටික ඇඳගන්න ඕනේ තැන හොයාගන්න. ඉතින් මේ විදිහට මම ඒ ටික ඇඳලා ඉවර කරගන්නවා. ඊට පස්සේ මම මේකට තව මෙන්න මේ වගේ කොටසක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේක අමාරු නම් මේක එකතු කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් අර කලින් ඇඳලා තියෙන පෙති ටිකම පාට කරන්න පටන් ගන්න. ඉතින් මම ටිකක් ලස්සන වෙන්න ටිකක් සංකීර්ණ වෙන්න ඕනේ කියලා හිතලා තමයි මේ විදිහට අඳින්නේ. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම පුංචි අයට පුළුවන් පළවෙනියට ඇඳපු කොටස විතරක් තියෙන්න පාට කරන්න. ඒ කියන්නේ ඒ කොටස විතරක් ඇඳලා ඔයාලට පිටපත් කරගන්න පුළුවන්. එතකොට පාට කරන්න ලේසියිනේ. හරි. ඉතින් මම මේ කොටස් ටිකක් ඇඳලා ඉවර කරගත්තා. මෙන්න මෙතෙන්ට එන්නේ භාග කොටසක්. එතකොට එහා පැත්තටත් භාග කොටසක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට මෙන්න මේ වගේ මල් පෙති ටිකක් ආයෙමත් එකතු කරගන්නවා. එතකොට පොඩි මලක් එන විදිහට තමයි මම මේක ඇඳගන්නේ. ඉතින් මම ඒකත් මේ විදිහට ඇඳලා ඉවර කරගන්නවා.
ඉතින් වෙනද වගේම මම මතක් කරනවා මගේ YouTube channel එකට ඔයාලා අලුත් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. අනිවාර්යෙන්ම තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මගේ video එක share කරන්න. ඉතින් අපි බලමු ඊතුරු කොටස කොහමද අඳින්නේ කියලා. ඉතින් මේකටත් කෝණමාණි භාවිතා කරලා වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් කියලා දෙන්න හදන්නේ කෝණමාණි නැතුව කොහොමද මේක වෙන් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ සමාන කොටස් වලට ඔයාලට නවා ගන්න පුළුවන්. හැබැයි මේ කෙලවර කොටස තියෙන විදිහට, ඒ කියන්නේ අපි කවකටුව තියපු පැත්තට එන විදිහට තමයි මේ කොටස් ටික වෙන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මට අවශ්‍ය කරේ කොටස් හතරකට බෙදා ගන්න. ඒ විදිහට මම නවලා කොටස් හතරක් වෙන් කරගත්තා. ඉතින් ඔයාලට මතක ඇති ඔයාලා පුංචි කාලේ මල් හදන්න පාවිච්චි කරනකොට මල් ඒ කියන්නේ කොටසක් හදලා ඒක නවනවනේ. මල් පෙති ටික කපන්න. එන්නේ ඒ විදිහට තමයි මෙතනත් නවා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට කෝණමානෙ නැතුව ඔයාලට පුළුවන් කොටස් ටික වෙන් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට එතෙන්ටත් මල් පෙති ටිකක් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේවට ලේසි ක්‍රම, ඒ වගේම ඔයාලා කැමති ලේසි මෝස්තර කොටස් යොදා ගන්න පුළුවන්. මම ඉතින් චුට්ටක් පුංචි පුංචි මෝස්තර කොටස් යොදා ගත්තා. එතකොට මේක උසස් පෙළ කරන කෙනෙකුට උනත් බලලා මෝස්තරයක් අඳින විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ කරන අයටත් මේක බලාගෙන එයාලට පුළුවන් විදිහට මෝස්තර කොටස් ඇඳ ගන්න පුළුවන් නිසා. ඉතින් මම මෙන්න මේ කොටස් දෙකට මෝස්තර කෑල්ලක් ඇඳ ගන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක ඇඳගන්නේ කියලා. ඉතින් දැන් මේක ව්‍යාප්ත වෙන්න ඕන නිසා එහා පැත්තටත් ඒ විදිහටම සමාන කොටසක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි මම මෙහෙම කැපිලා යන කෑල්ලක් ඇඳේ. ඒ ඇඳපු කෑල්ල අපි ඒක මේ පැත්තට පිටපත් කරගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ වගේ කොටදාසිය නවල දෙකට සමානව ඊට පස්සේ මේක උඩින් ඇඳලා ආයමත් එහා පැත්තට පිටපත් කරගන්නවා. එතකොට සමයි සමානව එන්නේ. ඉතින් මෙහෙම නැත්තන් ඔයාලට පුළුවන් කැපිලා යන්නේ නැති විදිහට මෙතෙන්ට මෝස්තර කොටසක් ඇඳගන්න. ඉතින් මෙන්න මම පිටපත් කරලා ඒකත් ඇඳගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මෝස්තර එකකේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක තියෙන්නේ මට පිටපත් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි මෝස්තරයක් පිටපත් කරනකොට මේ මෝස්තර එකකේ තියෙන සේරම කොටස් ටික අපි පිටපත් කරගන්නවනේ. නමුත් මම මේකෙදි කවකටුවෙන් ඇඳපු කොටස් ටික මුලින්ම ඇඳ ගන්නවා. එතකොට මට ගොඩක් ලේසි මේක එහා මෙහා, ඒ කියන්නේ ඇද වෙන්නේ නැති වෙන්න ලස්සනට රවුන්ඩ් කොටස් ටික ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඕනෙම පැත්තකට, ඒ කියන්නේ මේ පැති දෙකටම ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ පැත්තට තියලා අඳින්න තමයි හදන්නේ. ඊට කලින් මම මේකේ ඇඳගත්ත කොටස් ටික, ඒ කියන්නේ මෙන්න මේ වගේ රවුන්ඩ් කොටස් ටික ඇඳ ගන්නවා මුලින්ම කඩදාසියේ. එතකොට පිටපත් කරනකොට ගොඩක් ලේසි. හැබැයි මේ අපි අමතර වැඳගත්ත රවුම් කොටස් ඇඳගන්නේ නැහැ. මොකද ඒවා අපිට අවශ්‍ය නැහැනේ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ විදිහට මේකේ අපි ඇඳගත්ත ප්‍රමාණය තියෙනවනේ, ඒ ප්‍රමාණවල ඔයාලා මැනලා තමයි ලකුණු කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නව කොහොමද මනින්නේ කියලා. ඉතින් අපි අර කෙලවරෙන් කවකට තියපු තැන ඉඳලා ජාප කොටසට තියෙන දුර බලලා මෙන්න මේ වගේ සලකුණු කරගන්නවා කොච්චරක් දුරින්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ දුර බලලා මෙන්න මේ විදිහට කවකටුව තියලා රවුන්ඩ් කොටස් ටික ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට අපිට තියෙන්නේ මේකේ තියෙන හැම රවුන්ඩ් කොටසක්, මේ කියන්නේ අත්‍යවශ්‍ය කොටස් ටික විතරයි, අපි මෝස්තරයට අඳින කොටස් ටික විතරයි. ඉතින් ඒ ටික ඉක්මනින්ම ඇඳ ගන්නයි තියෙන්නේ. ඉතින් අපි බලමු මම ඇඳගත්තට පස්සේ කොයි විදිහටද පේන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ කොටස් අවශ්‍ය නැහැ, ඒ නිසා ඒව අඳින්නේ නැහැ. ඉතින් මේ කොටස් ටිකත් අපි ඉක්මනට ඇඳගමු. ඉතින් ඒවත් ඇඳගත්තට පස්සේ අපිට තියෙන්නේ මෝස්තර කොටස් ටික පිටපත් කරගන්න. මොකද එතකොට අපිට ආයෙමත් මේ චාප කොටස් ටික පිටපත් කර කර ඉන්න අවශ්‍ය නැහැනේ. ඒව ඇද වෙනවා, ඒව මකලා ආයි හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි මේකේ පිටිපස්සේ පැන්සලින් පාට කරලා අපි පිටපත් කරගමු. ඉතින් පැස්ටල් වලින් පාට කරන අයට පුළුවන් ඒත් මේ විදිහට අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පාට කෑල්ලෙන් පිටපත් කර, ඒ කියන්නේ කොලේ පිටිපස්සේ පාට කරලා ඊට පස්සේ පිටපත් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පිටපත් කරගන්න තමයි තියෙන්නේ. එතකොට අපිට ලස්සන මෝස්තරයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ මෝස්තරේ පිටපත් කරගත්තට පස්සේ අද දියසයන් වලින් තමයි මේ මෝස්තරේ පාට කරන්න ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම දියසයන් වලින් පාට කරන්නේ කොහොමද කියලාත් බලන්න කැමති නම්, ඉතින් එහෙම කැමති අය දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.
ඉතින් ඔන්න මම මෝස්තරේ ඇඳගෙන ඉවරයි. ඉතින් මට තියෙන දැන් වැඩිපුර ඇඳපු ඉර ටික මකලා ඉවත් කරලා මේක පාට කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මගෙත් එක්ක මේක පාට කරනවා බලන්න. එහෙනම් අපි යමු මේක පාට කරන්නේ කොහොමද කියලා බලන්න.